මේටප් channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපිට පහුගිය වීඩියෝ එකකදී පොඩි කම්ප්ලේන් එකක් වගේ දෙයක් තිබුණා. අපේ වික වීඩියෝ එක හරියට සද්ද ඇහෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙනම් ඔන්න අද ඒ වැරද්දත් අපි හදාගෙන අවිල්ල තියෙනවා අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න. මෙතනදී අපි කතා කරන්න හදන්නේ gross anatomy පාඩමක් ගැන. සාමාන්‍යයෙන් අපි gross anatomy videos ඔයගොල්ලෝ දන්නවා මේ channel එක හරහා ගෙනාවෙම නැහැ. ඒත් අපි අද ඉඳලා විශේෂයෙන් මේ ඉල්ලීමක් මත මේ gross anatomy පාඩම් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ලෑස්ති වෙලා තියෙනවා. ඇත්තටම මම හිතන්නේ මේ ඩබ් අලුතෙන් WhatsApp number එකක් රිලීස් කරා. ඒක ඔයගොල්ලන්ට ලැබිලා ඇති මේ වෙද්දි. ඉතින් අපිට ඕන දෙයක් ඒ WhatsApp එක හරහා කනෙක්ට් කරලා අපිට කියන්න කොහොමද කියලා අපේ වැඩ ඕනම් බයින්න හොඳ කියන්න ඕනම් හොඳ කියන්න ඕන දෙයක් කියන්න අපි සතුටින් බාර ගන්නවා. ඉතින් අපේ වීඩියෝස් දියුණු වෙන්නේ ගුණාත්මක භාවයෙන් වැඩි වෙන්නේ ඔයගොල්ලන්ගේ ඒ ප්‍රතිචාරයත් එක්ක ෆීඩ්බැක් එකත් එක්ක. ඉතින් අපි ඒකට ගොඩක් ගරු කරනවා. අපි මේක ඕගොල්ලෝ වෙනුවෙන්මයි අරන් ඉන්නේ. හොඳයි. එහෙනම් අපි අපේ කතාව පටන් ගමු. මම WhatsApp number එක වීඩියෝ එකේ link එකේ description එකේ දාන්නම්. description එකේ ඔයගොල්ලන්ට click කරලා අපිත් එක්ක connect වෙන්න පුළුවන්. link එකක් විදිහට මම number එක දාන්නම්. හොඳයි. එහෙනම් අපි කතාව පටන් ගමු. kidney එකෙන් තමයි කතාව පටන් ගන්න අපි හිතුවේ. මොකද ගොඩක් අය මේ abdomen pelvis කියන හරි අමාරුයි කියලා කිව්වා. එහෙනම් අපි kidney එකෙන් කතාව පටන් අරගෙන ඉස්සරහට අරගෙන යමු. මම හිතන්නේ ඔයගොල්ලෝ ඇබ්ඩොමින් එකේ මුල හරිය දැන් කටපාඩම් වෙනකම බලලා ඇත්තේ ඒකින්ද කිඩ්නි එකේ වීඩියෝ එක අරන් එන්න හිතුවේ. බය වෙන්න එපා. අපි ඒ හරියත් කොහොම හරි කවර් කරනවා. ඉතින් එහෙනම් කිඩ්නි ගැන අපි කතාව ඉස්සරහට අරගෙන ගිහිල්ලා පෙලිස් එක ඉවර කරලා ඊට පස්සේ ඇබ්ඩොමින් එක පැත්තට එමු. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් එන්නේ කිඩ්නි එක ගැන. ඉතින් කිඩ්නි එකේ ග්‍රොස් ඇනටොමි ගැන තමයි කතා කරන්නේ. හිස්ටොලොජි සහ එම්බ්‍රියොලොජි වීඩියෝස් අපි වෙන වෙනම දාලා තිනවා. ඉතින් ඒවෙන් ඔයගොල්ලන්ට මේකේ හිස්ටොලොජි සහ එම්බ්‍රියොලොජි ගැන අවබෝධයක් අරගෙන නැවත මේකේ ග්‍රොස් ඇනටොමි ගැන තමයි ඔන්න අපි අද කතා කරන්න හදන්නේ. මේ වීඩියෝ එක හරහා. ඉතින් එහෙනම් අපි කතාව ඉස්සරහට අරගෙන යමු. මොකද්ද අපේ ටොපික් එක? කිඩ්නි එක. ඉතින් කිඩ්නි එකේ මොකද්ද අපිට කරන්න තියෙන්නේ? කොහෙද මේක තියෙන්නේ කියලා තමයි දැන් බලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කිඩ්නි එක, කිඩ්නි එක කිව්වම මෙන්න මේ රූපය දැක්කොත් මේ ඇත්තටම ග්‍රොස් ඇනටොමි කියන එක රූපාශ්‍රය ඉගෙන ගන්න එක තමයි ඔයගොල්ලන්ට ගොඩක්ම ලේසි වෙන්නේ. ඉතින් මාත්ම එක පාඩම් කරගෙන ඉන්නේ මේ රූප ඇසුරින්ම තමයි මතකයේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ පොත්වල තියෙන ගොඩක් කාරණා මතක තියාගන්න හරි අමාරුයි. ඇත්තටම මේ වීඩියෝ එකට පදනම් වෙච්ච පොත තමයි ලාස්ට් ඇනටොමි එක. මේ හරහා තමයි ඕගලන්ට මේ තියෙන කරුණු ඔක්කොම මම අරගත්තේ. ඉතින් මේ තියෙන ලාස්ට් ඇනටොමි එක මම ඕගල මම හිතන්නේ කියවලා තියෙනවා නම් තේරුම් ගනි. ඒක කියවන්න බොහොම අමාරු පොතක්. ඡේද 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 ගොඩක් තියෙන රූප නැති රූප අඩු පොතක් තමයි ලාස්ට් ඇනටොමි එක. නමුත් ඒක ඉතාමත් වැදගත් විස්තර රාශියක් තියෙන පොතක්. MCQ පොයින්ට් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඕගලන්ට ලාස්ට් එක කියවන්න කම්මැලි නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ ලාස්ට් එකේ තියෙන ඔක්කොම පොයින්ට්ස් ටිකගේ අපි මේ වීඩියෝ එක හරහා ඕගලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝස් ගන්න එක අරමුණ ඒකයි. පොත් කියවන එක අඩු කරලා පුළුවන් තරම් ඕගලන්ගේ දැනුම වැඩි කරගන්න උදව්වක් දෙන එක. හොඳයි. එහෙනම් අපි කතාව පටන් ගමු. මේ තියෙන කිඩ්නි එක, කිඩ්නි කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් ඇත්තටම කිඩ්නි එක රෙට්‍රොපෙරිටෝනියල්. රෙට්‍රොපෙරිටෝනියල් අපි හොගන්න එකක්. මොකද රෙට්‍රොපෙරිටෝනියල් කියන්නේ? ඔව්, පෙරිටෝනියම් එකට, පෙරිටෝනියම් එක මේකට මෙහෙම ඉස්සරහින් තියෙන්නේ. මේක මොකද වෙන්නේ? ඒකට පිටිපස්සෙන් තියෙන්නේ. එහෙනම් කිඩ්නි එක රෙට්‍රොපෙරිටෝනියල් ඕගන් එකක්. ඊට අමතරව කොහෙද තියෙන පැරාවර්ටිබ්‍රල් ගටස් වල? පැරාවර්ටිබ්‍රල් ගටස් කියන්නේ මොකද්ද? මෙහෙම මැද්දෙන් යනවා මොකද්ද? වර්ටිබ්‍රල් කොලම් එක. ඒකට මැද්දෙන් මෙන්න මෙහෙම 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 මොකද වෙන්නේ? දෙපැත්තට වගේ නිකන් අර ගට එකක් වගේ එකක් හැදිලා තියෙනවා පිටිපස්සෙන් බැලුවොත්. අන්නේ පැරාවර්ටිබ්‍රල් ගට එකේ තමයි කිඩ්නි එක තියෙන්නේ. ඊට අමතරව අපි දන්නවා ඇබ්ඩොමෙන් එක රීජන්ස් වලට බෙදලා බෙදලා දක්වනවා. ඒකට මේක රීජන්ස් වලට බෙදලා දැක්කොත් එහෙම මලන මතක නම් මෙන්න මෙහෙම 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 එක එක රීජන්ස් වලට අපි මෙන්න මේක බෙදලා දක්වනවා. එහෙම බෙදලා දක්වනකොට මේක මොකද වෙන්නේ? රීජන්ස් හතරකට අදාළව තියෙනවා. මොකද්ද රීජන්ස් හතර? එකක් තමයි එපි ගෑස්ට්‍රික් රීජන් එක. එපි ගෑස්ට්‍රික් රීජන් එකේ මැද හරිය. හරිද? එපි ගෑස්ට්‍රික් රීජන් එක. අනිත් එක මොකද්ද? හයිපොකොන්ඩ්‍රික් රීජන් එක. හයිපොකොන්ඩ්‍රික් රීජන්, හයිපොකොන්ඩ්‍රික් රීජන් එක සමාන හයිපොකොන්ඩ්‍රික් රීජන්, හයිපොකොන්ඩ්‍රික් රීජන් එක. මට ඒ වචනේ කියද්දි හැමතිස්සෙම පැටලෙනවා. ඊළඟට ලම්බර් රීජන් එක,
and umbilical region එක. මෙතන umbilical region එක. එතකොට lumbar region එක. සහ මේ පැත්තේ කොනින් ඉන්නේ lumbar region එක. Umbilical region එක මැදින්. එතකොට epigastric region එක, hypochondric region එක මේ පැත්තේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට regions හතරකට අදාළව මොකද වෙන්නේ? අපිට kidney එකේ පිහිටීම මතක තියාගන්න වෙනවා. ඊළඟට kidney එකේ long axis එක. මොකද්ද මේ long axis එක කියන්නේ? ඔව් මෙන්න මේ මෙහෙම ගත්තොත් ඔන්න ඔය long axis එක මෙන්න මෙහෙන් යනවා muscle එකක්. මොකද්ද මේ පැත්තේ යන muscle එක? ඔව් මෙන්න මෙහෙම යන muscle එක මොකද්ද? මේක psoas major muscle එක. kidney එකේ long axis එක ගොඩක් වෙලාවට මෙන්න මේ psoas major muscle එකේ අපි කියනවා මොකද වෙන්නේ? මේකේ lateral border එකත් එක්ක නිකන් අර සමාන්තරව යනා වගේ එකක් තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒක කියන්නේ parallel with the lateral border of psoas major කියලා. ඉතින් අන්න psoas major muscle එක මම ඔයගලන්ට රූපකින් පෙන්නන්නම්. right. මේ තියෙන්නේ psoas major muscle එක. මේ මොකද මේ muscle දෙකක් තියෙනවානේ මෙතන. මොකද psoas major muscle එක? psoas major muscle එක කියන්නේ මෙන්න මේ පැත්තෙන් යන muscle එකට තමයි psoas major කියන්නේ. ඒතර මේ අනිත් එක මොකද්ද? අනිත් muscle එක තමයි psoas minor කියලා කියන්නේ. psoas major minor muscle දෙකම එක ළඟ තියෙන්නේ. psoas minor එක හැබැයි හැමෝගෙම නැහැ. හැමෝගෙම නැහැ. මේ පැත්ත රූපේ බැලුවොත් උගලන්ට පැහැදිලිව පෙනේ. මේ තියෙන psoas minor muscle එක හරිද? මේ ඊට අරින් තියෙන්නේ psoas major muscle එක. ඉතින් අන්න ඒ විදිහට තියෙන psoas major muscle එකේ මොකද වෙන්නේ? lateral border එකද ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? අපි කියනවා සමාන්තර විදිහට එහෙමත් නැත්නම් parallel විදිහට තියෙන්නේ මෙන්න මේ kidney එකේ long axis එක කියලා. ඊළඟට vertically ගත්තාම මොකද වෙන්නේ? මෙන්න මේවයි margins අපි මතක තියාගන්න ඕන. සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? මේක vertically ගත්තාම T12 vertebrae එකේ upper border එකට වගේ reach වෙනවා. යටින් ගත්තාම මොකද වෙන්නේ? L3 level එකට වගේ reach වෙනවා. මේ මේ bifurcation එක නම් මොකද වෙන්නේ? L4. ඒතර යරට ගිහිල්ලා නැහැ නේ. අපිට මේ බයින සුදාතයගේ L3 කියලා. හරිද? එහෙනම් T12 to L3 වගේ තමයි තියෙන්නේ. එහෙනම් blood supply එක මේ ඔක්කොම මොකද වෙන්න ඕන? මේ අතරමැද area එකකින් තමයි එන්න ඕන. ගොඩක් වෙලාවට T12 to L3 ඔන්නෝයි ලෙවල් එකේ තමයි මේවා පිටලා තියෙන්නේ. ඊළඟට තවත් වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද ඊළඟට වැදගත් කාරණේ? ඔව් ඉතින් මේ අපි දන්නා kidney එකේ මේ මොකද්ද? හයිලම් එකනේ නේද? හයිලම් එක. එතකොට වැදගත්ම දේ කරන්නේ නැහැ නේ? ලෙෆ්ට් රයිට් මාක් කරගත්තේ නැහැ. එහෙනම් අපි මේක ලෙෆ්ට් රයිට් ඉස්සලා මාක් කරගනිමු. ඔව් මේ පැත්ත මොකද වෙන්නේ? රයිට්. මේ පැත්ත මොකද වෙන්නේ? ලෙෆ්ට්. ආන්න රයිට්. දැන් අපිට කතාව අරගෙන යන්න පුළුවන්. ලෙෆ්ට් පැත්ත මොකද වෙන්නේ? චුට්ටක් උඩින් තියෙන්නේ. ලෙෆ්ට් කිඩ්නි එක පොඩ්ඩක් උඩින් තියෙන්නේ. හරි. රයිට් කිඩ්නි එක චුට්ටක් පහලින් තියෙන්නේ. මේ හයිලම් එක ගත්තාම මොකද වෙන්නේ? මේ හයිලම් එක කියන්නේ කිඩ්නි එක මෙන්න මේ. හරි. මේ හරි. හයිලම් එක හරි. ඉතින් මේ හයිලම් එක මේ තියෙන්නේ මොකද්ද? මේ මොන ප්ලේන් එකද? අපි ගත්තොත් ට්‍රාන්ස්පයිලෝරික් ප්ලේන් එක කියලා. ට්‍රාන්ස්පයිලෝරික් ප්ලේන් එක කියලා. ඉතින් ගොඩක් වෙලාවට ලෙෆ්ට් හයිලම් එක මොකද වෙන්නේ? චුට්ටක් මේකට උඩින්, රයිට් පැත්තේ හයිලම් එක මේකට යටින් තියෙන්නේ. මම ඉරැඳ පුතන පොඩ්ඩක් වැරදි වගේ. මේ හරි නේද? ලෙෆ්ට් හයිලම් එක පොඩ්ඩක් උඩින් තියෙන්නේ. මේක පොඩ්ඩක් යටින් තියෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි එක මතක තියාගන්න ඕනේ. ඒකට මේ රූපේ පෙන්වන්නේ චුට්ටක් අමාරුයි මේ රූපේ ඇඳලා තියෙන විදිහත් එක්ක. ඊළඟට එහෙනම් අපි කතාව ඉස්සරහට අරන් යමු. මොකක්ද තියෙන්නේ? සයිඩ් ඩිෆරෙන්සස් ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. මොකද්ද මේ සයිඩ් ඩිෆරෙන්සස් කියන්නේ? සයිඩ් ඩිෆරෙන්සස් කියන්නේ අපි දන්නවා රයිට් පැත්තේ කිඩ්නි එකයි ලෙෆ්ට් පැත්තේ කිඩ්නි එකයි සයිඩ් වශයෙන් ගත්තාම පොඩි ඩිෆරෙන්ස් එකක් තියෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම කිව්වා ලෙෆ්ට් පැත්තේ කිඩ්නි එක මොකද වෙන්නේ? පොඩ්ඩක් උඩින් තියෙන රයිට් පැත්තේ කිඩ්නි එක පහලින් තියෙන කියලා. මොකද්ද මේකට හේතුව? ඉතින් රයිට් පැත්තේ කිඩ්නි එක පහලින් තියෙන හේතුව තමයි මේ පැත්තේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ලොකු එකෙක් ඉන්නවා. මෙහෙම ලොකු එකෙක් ඉන්නවා. කවුද මේ? ලිවර් එකේ ඉන්නවා මේ පැත්තේ. එහෙනම් ලිවර් එක තියෙන හින්දා මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට මේ රයිට් පැත්තේ තියෙන ඒවා ගොඩක් දුරට පහළට ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ කොලොන් එක වුණත් ගත්තාම මොකද වෙන්නේ? මේ පැත්තේ පහලින් මේ පැත්තේ උඩින් නේ තියෙන්නේ. හෙපටික් ෆ්ලෙක්ෂර් එකේ පැත්ත පහලින් ස්ප්ලීනික් ෆ්ලෙක්ෂර් එක උඩින් තියෙන. මම මෙයාමතර කතාවක් කිව්වේ මේ කිඩ්නි එකට අදාළ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ලෙෆ්ට් පැත්ත හැමදෙස්සෙම උඩින්. අර වාමාංශික දේවල් උඩින් කියලා මතක තියාගත්තා නම් පොඩ්ඩක් මේක මතක හිටනවා. රයිට්. හරිද? මේ ඒක මම දේශපාලන හැදාරත් වෙන්නේ මේ කිව්වේ. මේක මතක තියාගන්න ලේසි වෙන්න. හොඳයි. අන්න ඊළඟට අපි බලන් තියෙන මොකද්ද? මේක රයිට් පැත්ත යටින් ලෙෆ්ට් පැත්ත උඩින් කියන එක දැන් මම කිව්වා. ඊළඟට රයිට් කිඩ්නි එක ගත්තාම මිඩ් ලයින් එකෙන් ගත්තොත් එහෙම මිඩ් ලයින් එකෙන් චුට්ටක් මෙන්න මෙහෙම ලැටරල් පැත්තට වෙන්න තමයි තියෙන්නේ. මොකද්ද මේකට හේතුව? හේතුව තමයි මෙන්න මේ ඉන්ෆීරිය වීන කේව එක තියෙනවා. ඉතින් මේ ඉන්ෆීරිය වීන කේව එක තියෙන හින්දා පොඩ්ඩක් මේක මොකද වෙන්නේ? මිඩ් ලයින් එකෙන් ලැටරල් පැත්තට ගිහිල්ලා තමයි එහෙම නැත්නම් ඩීවියේට් වෙලා තමයි තියෙන්නේ. ඊළඟට තවත් වැදගත් දෙයක් තියෙනවා මේකේ පොස්ටීරියර් රිලේෂන්ස් ටික. ඔව් පොස්ටීරියර් රිලේෂන්ස් ටික ගත්තාම
පොස්ටීරියර් රිලේෂන්ස් ගොඩාක් දුරට මොකද වෙන්නේ රයිට් කිඩ්නි එකට ලෙෆ්ට් කිඩ්නි එකට සමානයි. නමුත් විශේෂම තැනක් තියෙනවා මතක තියාගන්න. ඒක තමයි මේ වගේ රිබ්ස් එක්ක තියෙන රිලේෂන්ස්. ඔව්. එහෙනම් මෙන්න මේක හොඳට මතක තියාගන්න. ලෙෆ්ට් කිඩ්නි එක මොකද වෙන්නේ මං කව පොඩ්ඩක් උඩින් තියෙන්නේ කියලා. එහෙනම් ලෙෆ්ට් කිඩ්නි එක රිබ්ස් දෙකකට රිලේට් වෙනවා. රයිට් කිඩ්නි එක එක රිබ් දෙකකට විතරයි රිලේට් වෙන්නේ. එහෙනම් යටම තියෙන රිබ් එක මොකද? 12. ඊළඟ මොකද? 11. එහෙනම් ලෙෆ්ට් කිඩ්නි එක මොකද වෙන්නේ? 11 12 කියන රිබ්ස් දෙකකටම රිලේට් වෙනවා. ඊළඟට රයිට් කිඩ්නි එක මොකද වෙන්නේ? 12th රිබ් එකට විතරයි රිලේට් වෙන්නේ. අන්න ඒක MCQ පොයින්ට් එකක් විදිහට ඔයගලෙන් අහන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් අපි ඊළඟ තවදුරටත් තියෙන පොස්ටීරියර් රිලේෂන්ස් ගැන කතා කරමු. පොස්ටීරියර් රිලේෂන්ස් ගැන ගත්තාම මොකද වෙන්නේ? අපි මේ පොස්ටීරියර් බොඩි වෝල් එක ගැන පොඩි අයිඩියා එකක් තියෙනවා නම් මේ පොස්ටීරියර් රිලේෂන්ස් ටික එක හුස්මට කියාගෙන යන්න පුළුවන්. එහෙනම් අපි පොඩ්ඩක් පොස්ටීරියර් බොඩි වෝල් එක ගැන බලමු. මොකද මේ පොස්ටීරියර් බොඩි වෝල් එක කියන්නේ මෙන්න මේ මසල් සෙට් එකක් තියෙනවා. ඊට අමතරව ඩයෆ්‍රම් එක තියෙනවා. මේ තව තව මසල්ස් තියෙනවා. ඊළඟට මේ නර්වස් ටිකක් යනවා. කොහොමද නර්වස්? මේ තියෙන මෙන්න මේ වගේ නර්වස් ටිකක් යනවා. ඉතින් ඔන්න ඔය ටික මතක තියාගත්තා නම් අපිට කිඩ්නියේ පොස්ටීරියර් රිලේෂන්ස් ටික පහසුවෙන්ම කියාගෙන යන්න පුළුවන්. අපි එහෙනම් මේ ස්ට්‍රක්චර්ස් ටික රට්ටක් ගාලා එකින් එක බලාගෙන යමු. හොඳයි. එහෙනම් මෙන්න මේ තියෙන්නේ මොකද්ද? මේ ඩයෆ්‍රම් එක. ඩයෆ්‍රම් එකේ මේ මොකද්ද තියෙන්නේ? මේ මීඩියල් ආකුවේට් ලිගමන්ට් එක, ලැටරල් ආකුවේට් ලිගමන්ට් එක. හරිද? එහෙනම් ඔන්න ඔය දෙකම තියෙනවා. මේ බලන්න මේ කිඩ්නියකට සාපේක්ෂව හිතන්න මේ පැත්ත ගැන. හරි. ඔන්න ඔහොම තියෙනවා. හරිද? ඔන්නම තියෙනවා. ඊළඟට මීඩියල් ආකුවේ ලිගමන්ට් එක තියෙනවා, ලැටරල් ආකුවේ ලිගමන්ට් එක තියෙනවා. එහෙනම් මේ මොකක්ද යන්නේ මසල් එක? මේ මම කලිනුත් කිව්වා, කලිනුත් පෙන්වුවා මේ මසල් එක, මේ සෝයස් මේජර් එක, මේ සෝයස් මයිනර් එක. ඊළඟට මෙන්න මෙහෙන් තව මසල් වර්ගයක් යනවා. මොනවද මේ මසල්ස්? එතන මේ සෝයස් මේජර් මසල් එක ගියා. එහෙනම් මේ තියෙන මේ මසල් එක මොකද්ද? මේ තියෙන මසල් එක මේක අපි කියනවා කෝඩ්‍රාටස් ලම්බෝරම් කියලා. කෝඩ්‍රාටස් ලම්බෝරම් එකෙන් මේ ලැටරල් පැත්තට තියෙන මසල් එක මොකද්ද? ඒක තමයි අපේ ට්‍රාන්ස්වර්ස් ඇබ්ඩොමිනිස් මසල් එක. ට්‍රාන්ස්වර්ස් ඇබ්ඩොමිනිස් මසල් එක මේ පැත්තට යමු. එහෙනම් අපි නර්වස් ගැන කතා කරන්න. ඔන්න දැන් අපි ඉස්සෙල්ලා කිඩ්නි එක තියෙනවා දැක්කා. මෙන්න මේ මීඩියල් ආකුවෙට් එක, ලැටරල් ආකුවෙට් එක, අපේ කොඩ්‍රාටස් ලම්බෝරම් එක, ඊළඟට සෝයස් මේජර් එක, සෝයස් මයිනර් එක, මේ පැත්තේ ට්‍රාන්ස්වර්ස් ඇබ්ඩොමිනිස් මසල් එක. හරි. දැන් මසල් සෙට් එක. හරි. අපි නර්වස් ගැන කතා කරමු. මොනවද මේ යන නර්වස්? එහෙනම් මෙන්න මේ උඩින් එනවා. මෙන්න මේ ලැටරල් ආකුවේට් ලිගමන්ට් එකට යටින් එනවා මොකද්ද? සබ් කෝස්ටල් නර්ව් එක. හරිද? එතකොට මේ තියෙන්නේ සබ් කෝස්ටල් නර්ව් එක. සබ් කෝස්ටල් නර්ව් එකට යටින් තව නර්ව් සෙට් එකක් තියෙනවා. මම මතක තියාගන්න විසඳුම මේ කියාගෙන යනවා. මේ උඩින්ම තියෙන සබ් කෝස්ටල් නර්ව් එක. ඊළඟට මෙන්න මෙහි අපිට මේ දැක්ක අපේ සුපුරුදු මසල් එක මොකද? මේ සෝයස් මේජර්. සෝයස් මේජර්ගේ මැද්දෙන් පියර්ස් කරගෙන එකක් එනවා. මොකද්ද මේ? මේක ජෙනිටෝ ෆිමරල් නර්ව් එක. එකක් නෙවෙයි, පස්සේ මේක ඇවිල්ලා දෙහිකට බෙදිලා ජෙනිටල් බ්‍රාන්ච් ඇන් ෆිමරල් බ්‍රාන්ච්. හරි. ඉතින් මේ ජෙනිටෝ ෆිමරල් නර්ව් එක මොකද වෙන්නේ? මෙන්න මේක පියර්ස් කරගෙන එනවා. හොඳයි. ඊළඟට මෙන්න මෙහි යටින්ම තව නර්ව් එකක් එනවා. මේක කිඩ්නිකට අදාළ නැහැ, මම මේ නිකන් කියන්නේ. මේ මොකද්ද? ෆිමරල් නර්ව් එක. ෆිමොරල් නර්ව් එකට මේ පැත්තෙන් එනවා අපිට වැදගත් වෙන නර්ව් එකක්. මොකද්ද? ලැටරල් ෆිමොරල් කියුටේනියස් නර්ව් එක. ලැටරල් ෆිමොරල් කියුටේනියස් නර්ව් එක. මේ ටික මතක තියාගන්න එහෙමයි. හරිද? මෙහෙන් එනවා සබ් කෝස්ටල් එක, මෙහෙන් එනවා ජෙනිටෝ ෆිමොරල් එක, මෙතනින්ම ආව ෆිමොරල් එක, ෆිමොරල් එකේ කියුටේනියස් එක, ලැටරල් ෆිමොරල් කියුටේනියස් එක. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට මම මේවට කරගත්තට පස්සේ අපිට මෙන්න මෙහි හඳුනා නොගත් නර්ව්ස් දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් නර්ව්ස් දෙකක් එනවා නම් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ මොකද්ද? ඐලියෝ හයිපෝගැස්ට්‍රික් ඇන් ඐලියෝ ඉන්ග්වයිනල් නර්ව් එක. හරිද? ඐලියෝ හයිපෝගැස්ට්‍රික් ඇන් ඐලියෝ ඉන්ග්වයිනල්. මේ දෙක උඩින් තියෙන මොකද්ද? ඐලියෝ හයිපෝගැස්ට්‍රික්. ගැස්ට්‍රික් කියන නම ගැහුණ ගමන් ඒක උඩින් කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙනවනේ. ඐලියෝ හයිපෝගැස්ට්‍රික්. එතකොට ඐලියෝ ඉන්ග්වයිනල් කියන්නේ යරට එන එකනේ. එහෙනම් ඐලියෝ ඉන්ග්වයිනල් මේක. ඐලියෝ හයිපෝගැස්ට්‍රික්, ඐලියෝ ඉන්ග්වයිනල්. හරි. එහෙනම් ඔන්න ඔය නර්ව්ස් ටික තමයි තියෙන්නේ. එතකොට එහෙනම් අපි ආයිමත් ටට්ටක් ගාලා මතක් කරගෙන යමු. මෙතන කොඩ්‍රාටස් ලම්බෝරම් එක, ට්‍රාන්ස්වර්ස් ඇබ්ඩොමිනිස් එක, සෝයස් මේජර් එක, සෝයස් මයිනර් එක, ඊළඟට මීඩියල් ආකුවේට් ලිගමන්ට් එක, ලැටරල් ආකුවේට් ලිගමන්ට් එක. ඊට පස්සේ මේ පැත්තේ මොනවද තියෙන්නේ? මෙන්න මේ නර්ව් සෙට් එක විතරයි තියෙන්නේ. නර්ව් සෙට් එක අපි කියාගෙන මුලින්ම සබ් කෝස්ටල් නර්ව් එක. සබ් කෝස්ටල් නර්ව් එක විතර නෙමෙයි, අතරම නියුරෝ වැස්කියුලර් බන්ඩල් එක මෙනවා. වේන් එක, ආටරි එක, නර්ව් එක තුනම එනවා. සබ් කෝස්ටල් නියුරෝ වැස්කියුලර් බන්ඩල් එක මොකද වෙන්නේ? මේ කිඩ්නි එකට පොස්ටීරියර් රිලේට් වෙනවා. හරි. සබ් කෝස්ටල් නර්ව් එක, ජෙනිටෝ ෆිමොරල් නර්ව් එක, ෆිමොරල් නර්ව් එක රිලේට් වෙන්නේ නැතුණත් අපි හොයා ගන්නවා. හොයාගෙන යනකොට ෆිමොරල් කියුටේනියස් එක නා, ලැටරල් ෆිමොරල් කියුටේනියස් එක. ඊළඟට හඳුනා නොගත දෙකක් ආවා. මොකද්ද? උඩින් තිබ්බ එක ඐලියෝ කියලා පටන් ගන්න. ඐලියෝ
හයිපෝ ගැස්ට්‍රික් අයිලියෝ ඉන්ගුයිනල් නර්ව් කියන දෙක. ඉතින් ඔන්න ඔය ටික තමයි මොකද වෙන්නේ කිඩ්නිගේ පොස්ටීරියර් රිලේෂන්ස් වලට අපිට අදාළ වෙන්නේ. ඉතින් වෙනනම් ලොකුවටම අපිට එහෙම කියන්න දෙයක් නැහැ. හැබැයි ඩයෆ්‍රම් එක තියෙනවා. ඩයෆ්‍රම් එක තියෙන හින්දා නිකන් අපි මම ඉස්සෙල්ල කියව මොකද වෙන්නේ මේක රිලේට් වෙන්නේ T12 ලෙවල් එකේ ඉඳලා L3 ලෙවල් එක වගේ වෙනකන් කියලා. ඉතින් මේක පිටිපස්සෙන් ඕන නම් මොකද වෙන්නේ කොස්ට් ඩයෆ්‍රමටික් රිසස් එක තියෙන්න පුළුවන් අපේ ඩයෆ්‍රම් එකට පිටිපස්සෙන්. හරිද? ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි වැදගත් වුණොත් වැදගත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට පොස්ටීරියර් රිලේෂන්ස් කියලා කතා කරන්න තියෙන්නේ. එහෙනම් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මොනවද? ඇන්ටීරියර් රිලේෂන්ස්. ඔව් ඇන්ටීරියර් රිලේෂන්ස් කතා කරන්න ටිකක් අමාරුයි. මොකද ඉස්සරහින් පේන විදිය පෙන්වන්න ටිකක් අමාරුයි නේද? කමන්නේ අපි තව රූපයකට ගිහිල්ලා අපි ඒක බලාගෙන යමු. අමාරුයි කියලා අතාරින්න බෑනේ. හොඳයි. ඇන්ටීරියර් රිලේෂන්ස් තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. ඇන්ටීරියර් රිලේෂන්ස් වල ඉස්සෙල්ලාම අපි කිඩ්නිස් දෙක වෙන වෙනම කතා කරමු. මේ තියෙන රයිට් කිඩ්නි එක රයිට් පැත්ත ගැන ඉස්සෙල්ලාම කතා කරගෙන යමු. රයිට් පැත්ත මොකද වෙන්නේ? රයිට් පැත්තේ උඩින්ම තියෙන්නේ රයිට් සුප්‍රාරිනල් ග්ලෑන්ඩ් එක. මෙන්න මේ තියෙන රයිට් සුප්‍රාරිනල් ග්ලෑන්ඩ්. මේ පැත්ත මොකද වෙන්නේ? පිරමිඩියල් ෂේප්. මේ ලෙෆ්ට් පැත්තේ නම් මොකද වෙන්නේ? මේක ක්‍රෙසෙන්ටරික් ෂේප්. හරිද? ඉතින් ඔන්න ඔයගේ වෙනස්කම් දෙකක් තියෙනවා. දැන් මේ රයිට් සුප්‍රාරිනල් ග්ලෑන්ඩ් එක ඔන්නෝම ඉස්සෙල්ලාම මොකද වෙන්නේ? ඇන්ටීරියර් රිලේෂන් එකක් ඉදිරියට ගන්නත් පුළුවන්. මේක ඇන්ටීරියර් රිලේෂන් එකක් ඉදිරියට ගන්නත් පුළුවන්. මීඩියල් රිලේෂන් එකක් ඉදිරියට ගන්නත් පුළුවන්. හරිද? සමහර පොතන පොස්ටීරියර් රිලේෂන් එකක් කියලා දක්වලා තියෙනවා. හරිද? ගොඩක් කරලා ඉතින් ඇන්ටීරියර් රිලේෂන් එකක් කියලා ගන්න. හරිද? කලාතුරකින් මීඩියල් රිලේෂන් එකක් කියලා ගන්න පුළුවන්. ඉතින් ඇන්ටි රිලේෂන් එකක් කියලා ගන්න එක හොඳයි. මෙහෙම මේවා ඉතින් ඇනටොමිකල් වේරියේෂන්ස් තියෙනවා එක එක තැන්වල. ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ එක එක පොත්වල එක එක විදිහට සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ඉස්සෙල්ලම ගත්තා සුප්‍රානල් ග්ලෑන්ඩ් එක. එහෙනම් තව මොනවද කියන්නේ? ඔව් මෙන්න මෙහෙම මෙහෙම ලොකු වෙන හැම මොකද්ද මේ පරාසයක මොකක්ද එකක් අපිට පේනවා මොකද්ද? ඉතින් මේ මොකද්ද? ලිවර් එක. මෙහෙන් යන්නේ ලිවර් එක. එහෙනම් ලිවර් එක මොකද වෙන්නේ? මේකේ ඇන්ටීරියර් රිලේෂන් එකක් වෙනවා. ඊළඟට මෙන්න මේ සුදු පාටයකින් මොකද මේ කවරකින් වගේ ඉටිකොලයක් දාලා වගේ මෙන්න මෙහෙම වැහිලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? පෙරිටෝනියම් එක තියෙනවා. මේ පෙරිටෝනියම් එක ඇත්තටම මේ ලිවර් එකයි කිඩ්නි එකයි අතරින් යන එකක්. එහෙනම් මොකද මේ පෙරිටෝනියම් ඔෆ් ද හෙපටෝරිනල් පවුච්. හරි, හෙපටෝරිනල් පවුච් එක පෙරිටෝනියම් එකයි. එතන අපිට මෙහෙම ගන්න පුළුවන් ලිවර් එක තියෙනවා. ඊළඟට සුප්‍රානල් ග්ලෑන්ඩ් එක තිබුණා. ඊළඟට මෙන්න මේ පෙරිටෝනියම් එකක් ආවා. හෙපටෝරිනල් පවුච් එක පෙරිටෝනියම් එකේ ලෝගෝ මතක තියාගන්න. ඊළඟට මොකද වෙන්නේ? මේ තාටියක් අපි යරට යන්න ඕන. යරට ගිහින් බලමු මොකද වෙන්නේ. මෙන්න මේ ඉස්සරහින් මේ මොකද පටන් ගන්නෙ? මේ ෆස්ට් පාර්ට් ඔෆ් ද ඩියුඩිනම්. එතකොට මේ මොකද්ද? සෙකන්ඩ් පාර්ට් ඔෆ් ද ඩියුඩිනම්. අයනම් සෙකන්ඩ් පාර්ට් ඔෆ් ද ඩියුඩිනම් මොකද වෙන්නේ? ඇන්ටීර රිලේෂන් එකක් වෙලා. ලිවර් එක තිබුණා, සුප්‍රානල් ග්ලෑන්ඩ් එක තිබුණා, හෙපරිනල් පවුච් එක පෙරිටෝනියම් එක තිබුණා, සෙකන්ඩ් පාර්ට් ඔෆ් ද ඩියුඩිනම් එක තිබුණා. දැන් සෙකන්ඩ් පාර්ට් ඔෆ් ද ඩියුඩිනම් තාරි. එහෙනම් අපි තව ටිකක් යරට යමු. තව ටිකක් යරට ආවම අපිට මොනවද පේන්නේ? ඔව් අපිට පේනවා මෙන්න මේ ලැටරල් පැත්තේ එකක් තියෙනවා. මීඩියල් පැත්තෙන් තව එකක් තියෙනවා. හරි. ලැටරල් පැත්තෙන් මොකද්ද අපිට පේන්නේ? මේ තියෙන මොකද්ද? කොලොන් එක. හරිද? එතකොට මේ ට්‍රාන්සිස් කොලොන් එක, මේ ඇසෙන්ඩින් කොලොන් එක. මේ තියෙන මෙන්න මෙහෙම කර්ව් එක මොකද්ද? ඔව් මේකට අපි කියනවා මොකද? මොන ෆ්ලෙක්ස් එකද? හෙබටික් ෆ්ලෙක්ස් එක කියලා. හරි. එහෙනම් හෙබටික් ෆ්ලෙක්ස් එක මොකද වෙන්නේ? ඇන්ටීරියර්ලි ලැටරල් පැත්තට වෙන්නේ. තමයි හෙබටික් ෆ්ලෙක්ස් එක කියන්නේ. මේක ලැටරල් රිලේෂන් එකක් කියලා ගන්නත් පුළුවන්, ඇන්ටීරියර් රිලේෂන් එකක් කියලා ගන්නත් පුළුවන්. එහෙනම් හෙබටික් ෆ්ලෙක්ස් එක ඔන්නෝම යනවනම් මේ පැත්තට. හරි. ඔහොම යනවනම් මේකට පිටිපස්සෙන් මොකක්ද තියෙන්න පුළුවන්? ඔව් මේකට පිටිපස්සෙන් තියෙන්න පුළුවන් මොකද්ද? ස්මෝල් ඉන්ටෙස්ටයින් එක. එහෙනම් ස්මෝල් ඉන්ටෙස්ටයින් එකත් හෙපටික් ෆ්ලෙක්ස් එකත් දෙකම මොකද වෙන්නේ? මේකට ඇන්ටීරි රිලේෂන්ස්. එහෙනම් ඔන්න අපිට ආයි ටට්ටක් ගල කියන්න යන පුළුවන් හෙපටික් ෆ්ලෙක්ස් එක තියෙනවා, ස්මෝල් ඉන්ටෙස්ටයින් එක තියෙනවා, සෙකන්ඩ් පාර්ට් ඔෆ් ද ඩියුඩිනම් තියෙනවා, පෙරිටෝනියම් මේ කව වෙලා සුප්‍රානල් ග්ලෑන්ඩ් එක සමාන සුප්‍රානල් ග්ලෑන්ඩ් එක තියෙනවා, ඊට අමතරව ලිවර් එක තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මොකද වෙන්නේ? රයිට් පැත්තේ තියෙන ඇන්ටීරියර් රිලේෂන්ස්. හරිද? මම ආයෙමත් කියාගෙන යන්නම්. මෙන්න මෙහෙම ලිවර් එක තියෙනවා, සුප්‍රානල් ග්ලෑන්ඩ් එක තියෙනවා, පෙරිටෝනියම් එක කවලා රයිට් පැත්තේ නම් හෙපටික් ෆ්ලෙක්ස් එක තියෙනවා, ලැටරල් පැත්තට වෙන්න ස්මෝල් ඉන්ටෙස්ටයින් එක තියෙනවා, සෙකන්ඩ් පාර්ට් ඔෆ් ද ඩියුඩිනම් එක තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මොකද වෙලා තින්නේ? අපි ඇන්ටීරියර් රිලේෂන්ස් ඉදිරිය ගන්නෙ රයිට් පැත්තට. ලෙෆ්ට් පැත්තට ගියාම ඔන්න කතාව ටිකක් පොඩ්ඩක් මොකද වෙන්නේ සංකීර්ණ වෙලා තියෙනවා. ස්ට්‍රක්චර්ස් ගොඩාක් අපිට පේනවා. ගොඩාක් පේන තරමට හොඳයි. අපේ රිලේෂන්ස් ගොඩාක් කියා ගන්න පුළුවන්. ඉතින් මෙතන මොකද වෙන්නේ? පෙරිටෝනියම් එක අපිට ඕගලන්ට පේනවා. මෙන්න මේ සුදු පාට ඉටි කවරයක් දාලා වගේ පේන්නේ කිඩ්නි එකේ. මොකද වෙන්නේ? දැන් ට්‍රාන්ස්ලූසන්ට් වගේ වෙලානේ. එහෙනම් පෙරිටෝනියම් එකේ කවරින් එකක් තියෙනවා. ඉතින් මේකෙත් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම මෙතනත් ෆ්ලෙක්ස් එකක් තියෙනවා. මේ මොකද? මේ ස්ප්‍රීන් එක. ටෙක්නිකල් ප්‍රොබ්ලම්ස් පොඩ්ඩක් ඉන්න. හරි. මේ මොකද්ද? අපිට තියෙන්නේ අපේ
ස්ප්ලීන් එක. එතකොට මේ මොකද්ද? ස්ප්ලීනින් ෆ්ලෙක්චර් එක. මෙන්න ස්ප්ලීන් එක තියෙනවා. මෙතන තියෙන ස්ප්ලීනින් ෆ්ලෙක්චර් එක. එහෙනම් මේ ස්ප්ලීනින් ෆ්ලෙක්චර් එක මේකට ඇන්ටීරියර් රිලේෂන් එකක්. ඊළඟට පෙරිටෝනියම් එකෙන් කව වෙලා. එතකොට පෙරිටෝනියම් එක මොකද? ඇන්ටීරියර් රිලේෂන් එකක්. මේ මොකද්ද යන්නේ? මේ යන්නේ අපේ පැන්ක්‍රියස් එක. පැන්ක්‍රියස් එක ටේල් එක මේක, හෙඩ් එක මේක, අන්සිනිට් ප්‍රොසෙස් එක මේ පැත්තේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද? එහෙනම් බොඩි එක. එහෙනම් ගොඩක් වෙලාවට බොඩි එක තමයි මේකේ ඇන්ටීරියර් රිලේෂන් එකක් වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? මෙන්න මෙහෙන් ඇවිල්ලා මේ ඩියුඩිනම් එක දැන් මොකද ඉවරයි. එහෙනම් ඉවර වුණාට පස්සේ මෙතන යන්නේ මොකද්ද? මේ හරිය තියෙන්නේ ජෙජුනම් එක. එහෙනම් ජෙජුනම් එක මොකද වෙන්නේ? මේකට ඇන්ටීරියර් රිලේෂන් එකක් වෙනවා. එහෙනම් ස්ප්ලීනික් ෆ්ලෙක්චර් එක, මෙහෙන් ජෙජුනම් එක, පෙරිටෝනියම් එක, බොඩි ඔෆ් ද පැන්ක්‍රියස්, ඊළඟට ස්ප්ලීන් එක. අපිට තව මොකක් හරි වැදගත් දෙයක් මගේ අරනවා. මේ බලන්න, මෙතන තියෙනවා ඊසෝතැගස් ඕපනින් එක, මෙතන තියෙනවා ඩියුඩිනම් එක. එහෙනම් මේ දෙක අතර මොකද්ද තියෙන්නේ? මෙන්න මෙහෙම තියෙනවා ස්ටොමක් එක. එහෙනම් ස්ටොමක් එකත් මොකද වෙන්නේ? මේකට ඇන්ටීරියර් රිලේෂන් එකක්. හරිද? ඉතින් මෙන්න මේ ඔක්කොමත් කිව්වට පස්සේ තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි එකම එක වේන් එකක් ගැන අපිට කතා කරන්න අමතක වුණා. මේ බලන්න, මේ මොකද්ද? ස්ප්ලීනික් ආටරිය කියනවා. සමහර පොත්වල මේකත් ඇන්ටීරියර් රිලේෂන් එකක් කියලා දක්වලා තියෙනවා. මෙන්න මෙහෙම මැද්දෙන්න යනවා. මොකද වෙන්නේ? ස්ප්ලීනික් වේන් එක. ස්ප්ලීනික් වේන් එක අනිවාර්යෙන් මොකද වෙන්නේ? මෙන්න මේකේ ඇන්ටීරියර් රිලේෂන් එකක් වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මොකද වෙන්නේ? අපිට කිඩ්නියේ රිලේෂන්ස් කියලා කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ලෙෆ්ට් පැත්තට ගත්තොත් ඉතින් ඇහුවොත් කියන්න පුළුවන් අපිට ස්ප්ලීන් එක තියෙනවා. මෙන්න මේ ඕනනම් ඉතින් ස්ප්ලීනික් ෆ්ලෙක්චර් එකක් දාත හැකි. ඉතින් ඒ වගේ අපිට ගලපලා ඉතින් මේ රූපේ මතක් කරගෙන ඕගලන්ට ඕනනම් ඔය විදිහට තවත් අමතර රිලේෂන්ස් මොනවා හරි ඇහුවොත් කියන්න පුළුවන්. ඉතින් ඊළඟට තව පොඩි විස්තරයක් කියන්න තියෙනවා අපිට මෙන්න මේ රිලේෂන්ස් ගැන. කියද්දි මෙන්න මේ හයිලම් එක ගැන, මෙන්න මේ කිඩ්නියේ හයිලම් එක ගැන. හයිලම් එකේ හැමතිස්සෙම මතක තියාගන්න, මෙන්න මේ ඉස්සරහින් යන්නේ වේන් එකක්, ඊට පිටිපස්සෙන් යන්නේ මොකද්ද? ආටරි එක. ඊටත් පිටිපස්සෙන් තමයි මොකද වෙන්නේ? රිනල් පෙල්විස් එක. යුරිට එක පටන් ගන්න රිනල් පෙල්විස් එක තියෙන එක. එහෙනම් ඉස්සෙල්ලාම ඉස්සරහින් යන්නේ ආටරි, ඉස්සරහින් යන්නේ වේන් එක, ඊළඟට යන්නේ ආටරි එක, ඊටත් පිටිපස්සෙන් තමයි මොකද වෙන්නේ? මෙන්න මේ රිනල් පෙල්විස් එක, එහෙම නැත්නම් යුරිට එක පටන් ගන්න තියෙන්නේ කියන එක. ඉතින් එහෙනම් ඔන්න අපි රිලේෂන්ස් ගැන ඔක්කොම වගේ දේවල් කතා කරා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන වැදගත් දෙයක් තමයි මෙන්න මේ කිඩ්නි එක වටේ තියෙන කවරින් සෙට් එක කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් ඒකට අපි මොකද කරන්න ඕනේ? කිඩ්නි එක මෙහෙම බලලා හරියන්නේ. කිඩ්නි එක මොකද වෙන්නේ? මෙන්න මෙහෙම මැද්දෙන් කපලා, මෙන්න මෙහෙම උඩින් බලන්න ඕනේ. මෙහෙම මැද්දෙන් කපලා දාලා. හරි, අපි මෙන්න එහෙනම් උඩින් බලමු කිඩ්නි එක දිහා. කිඩ්නි උඩින් බලමු කොහොමද පේන්නේ? ආ, මේ තියෙන ලස්සන රූපයක් කිඩ්නි එක උඩින් බලුවම පේන විදිහ. දැන් මේකේ කෝ කිඩ්නි එක මොකද්ද? මේ සුදු පාට කොහෙක් වගේ හිකුත් ඉන්නවා. මොකද එහෙනම් මෙන්න මේ මොකද්ද? මේ ඇවිල්ලා වර්ටිබ්‍රා එකක්. මේ තියෙන්නේ අපිට ඕන කරන කිඩ්නි එක. ඉතින් මෙන්න මේක තමයි, මේක වටේට තමයි අපි දැන් කතා කරන්න හදන්නේ කොහොමද කවර වෙලා තියෙන්නේ කියලා. එහෙනම් කිඩ්නි එකේ වටේට කවරින්ස් හතරක් ගැන අපිට කතා කරන්න තියෙනවා. මොකද්ද මේ කවරින්ස් හතර? පළවෙනි එක තමයි මෙන්න මේ කිඩ්නි වටේට තියෙන මෙන්න මෙහෙම කැප්සියුල් එකක්. මොකද්ද මේ කැප්සියුල් එක? ඔව්, මේක ඇත්තටම කැප්සියුල් එකක්. කිව්වනම් මම ඉස්සෙල්ලා කවරින් හතරම කියාගෙන යනකො කැප්සියුල් එකක් තියෙනවා. ඊළඟට තව මෙන්න මෙහෙම ධාරයක් වගේ වාටියක් වගේ එකක් තියෙනවා. ඊට අමතර මෙන්න මෙහෙම කහපාට ලේයර්ස් දෙකක් තියෙනවා. එහෙනම් ඔක්කොම ලේයර්ස් හතරයි. හරිද? අපි දැන් බලාගෙන යමු එකින් එක. මේ මෙන්න මෙහෙම මම කලින් යන්ද මෙන්න මේක, මේකට අපි කියනවා මොකද්ද? මේක ෆයිබ්‍රස්. ඒ වගේම කැප්සියුල් එකක් කියලා අපි කියනවා. ට්‍රූ කැප්සියුල් එක කියන්නේ මෙන්න මේ ඇතුළෙම තියෙන ලේයර් එකට. හරිද? ට්‍රූ කැප්සියුල් එක. මේක සාමාන්‍යයෙන් ලේසින් අපිට ගලවලා ගන්න පුළුවන්. ඊසිලි ස්ට්‍රිප්ඩ් ඔෆ්. හරිද? ඊසිලි ස්ට්‍රිප්ඩ් ඔෆ් කියලා අපි කියනවා. ලේසින් ගලවලා ගන්න පුළුවන්. හැබැයි සමහර ඩිසීස් කන්ඩිෂන් වලදී, පැතලොජිකල් කන්ඩිෂන් වලදී මොකද වෙන්නේ? මේක ඊසිලි ස්ට්‍රිප්ඩ් ඔෆ් කරන්න බැරුව යනවා. අන්න ඒ වෙලාවට අපිට මේක ඩයග්නෝස් කරගන්නත් පුළුවන්. මේක පැතලොජිකල් කන්ඩිෂන් එකක් කියලා. සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? මේක ඊසිලි ස්ට්‍රිප්ඩ් ඔෆ්. හරිද? එහෙනම් මෙන්න මේකට වටෙන් එළිය. තව මෙන්න මේ තියෙන කහපාට ලේයර් එක. මෙන්න මේ කහපාට ලේයර් එක ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ මේ කහපාට ලේයර් එක. මේක මොකද්ද? මේකට අපි කියන්නේ පෙරි නෙෆ්‍රික් ෆැට් එක කියලා. හරිද? එහෙම නැත්නම් ෆැටි කැප්සියුල් එක කියලා. ඒක පෙරි නෙෆ්‍රික් ෆැට් එක කියන්නේ මේක. ඒතර මෙතන එළියෙන් තියෙන තව කහපාට ලේයර් එක මේක මේකක් නෑ. ඒකට අපි කියන පැරා නෙෆ්‍රික් ෆැට් එක කියලා. එහෙනම් පෙරි ඇන් පැරා හොඳට මතක තියාගන්න. පැරා එළියෙන්, පෙරි ඇතුළෙන්. හරිද? පැරා එළියෙන්, පෙරි ඇතුළෙන්. හරිද? පැරා එළියෙන්, පෙරි ඇතුළෙන්. පැරා එළියෙන්, පෙරි ඇතුළෙන්. හරි. එහෙනම් කැප්සියුල් එක ගැන කතා කරා. ඒක තමයි ට්‍රූ කැප්සියුල් එක. මේක ඇතුළෙන් තියෙන මොකද? පෙරි එළියෙන් පැරා. හරි. පැරා නෙෆ්‍රික් ෆැට් එක හෙලින්. හරිද? ඉතින් අන්න ඒ විදිහට අපේ ෆැට් ලේස් දෙකක් තියෙනවා. ඊළඟට මෙන්න මේ වැදගත්. තව මෙන්න මෙහෙම දෙපැත්තෙන් යන මොකද්ද මේ
හවරයක් වගේ එකක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා ඒකත් කැප්සියුල් එකක් තමයි. හැබැයි ඒකට අපි කියනවා ෆෝල්ස් කැප්සියුල්. මේක ඇතුලේකට මොකද කිව්වේ? ට්‍රූ කැප්සියුල්. එළියකට මොකද්ද කියන්නේ? ෆෝල්ස් කැප්සියුල්. ආ ෆෝල්ස් කැප්සියුල්. ෆෝල්ස් කැප්සියුල් එක ගැන අපිට ටිකක් විස්තරයක් කතා කරන්න තියෙනවා. දැන් ඕගොල්ලන්ට හොඳටම පේනවා මෙන්න මේ ෆෝල්ස් කැප්සියුල් එකේ මොකද වෙන්නේ? ඉස්සරහින් එක ලේයර් එකයි පිටිපස්සෙන් තව ලේයර් එකයි. එහෙනම් මොකද වෙන්නේ? මේක ලේයර්ස් දෙකක් යටතේ තමයි තියෙන්නේ. මේ ලේයර්ස් දෙක ලැටරල් පැත්තේදී, මීඩියල් පැත්තේදී, අප්සයිඩ් එකේදී, එහෙම නැත්නම් ඩවුන් යටට ගියාම මේ රූපේ නම් පේන්න බෑ. යට පැත්තට ගියාම මොකද වෙන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕන. එහෙනම් අපි දැන් බලමු මේක ලැටරල් පැත්තේදී මොකද වෙන්නේ. ඇන්ටීරිය ලේයර් එකයි පොස්ටීරිය ලේයර් එකයි දෙක මොකද වෙන්නේ? ෆියුස් වෙලා. ඇන්ටීරිය ලේයර් එකයි පොස්ටීරිය ලේයර් එකයි දෙකම ෆියුස් වෙලා මොකද වෙන්නේ? මෙන්න මෙහෙම එකට එකතු වෙලා තියෙනවා. එතකොට මේක කන්ටිනියු වෙනවා. මොකද වෙන්නේ? ෆැෂියා ට්‍රාන්ස්වර්සාලිස් එකත් එක්ක ඇන්ටීරිය ලේයර් එකයි පොස්ටීරිය ලේයර් එකයි එකට එකතු වෙලා ෆැෂියා ට්‍රාන්ස්වර්සාලිස් එකත් එක්ක කන්ටිනියු වෙනවා. අන්න එක මතක තියාගන්න. ඊළඟට මේක මෙන්න මේ මීඩියල් පැත්තට යද්දි මොකද වෙන්නේ? ඇන්ටීරිය ලේයර් එක පොස්ටීරිය ලේයර් එක ෆියුස් වෙනවද? නැහැ. ඇන්ටීරිය ලේයර් එක ගිහිල්ලා ෆියුස් වෙනවා. මොකද වෙන්නේ? ඒවට එක IVC එක ඒ වගේ දේවල් එක්ක මේක ෆියුස් වෙනවා. පොස්ටීරිය ලේයර් එක ගිහිල්ලා මොකද වෙන්නේ? මෙන්න මේ පිටිපස්සෙන් තියෙන මසල්ස් උඩින් තියෙන මෙහෙම තමයි ෆැෂියා එකක් තියෙනවා. ඔන්න ඔය ෆැෂියාස් එක මොකද වෙන්නේ? ෆියුස් වෙලා යනවා. හරිද? පිටිපස්සෙන් තියෙන මසල් ස්ටික් කිව්වහම අපි මෙන්න මේ නම් ටිකක් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. හොඳට මතක තියාගන්න මෙන්න මේ තියෙන්නේ මොකද්ද? අපි හොඳට දන්න මසල් එකක්. සෝයාස් මේජර් මසල් එක. සෝයාස් මේජර් මසල් එක නම් මේ බලන්න මේ රූපේ. ඔව්. සෝයාස් මේජර් මසල් එක නම් මෙහෙන් තියෙන්නේ. සෝයාස් මේජර් එකට ලැටරල් පැත්තෙන් මොකක්ද තියෙන්නේ? හරිද? ක්වොඩ්‍රාටස් ලම්බෝරම් මසල් එක. ආ එහෙනම් මෙන්න තියෙනවා සෝයාස් මේජර් එක. මේ පැත්ත මීඩියල්, මේ පැත්ත ලැටරල්. මෙහි ඉඳන් මෙහෙට එනකොට මොකද්ද වෙන්නේ? මේ තියෙන්නේ ක්වොඩ්‍රාටස් ලම්බෝරම්. සෝයාස් මේජර්, ක්වොඩ්‍රාටස් ලම්බෝරම් මසල් දෙක. හරිද? මෙන්න තියෙන්නේ මේ මසල් දෙක. හරිද? එහෙනම් මේ දෙකත් එක්ක ඉස්සරහින් තියෙන ෆැෂියා එකත් එක්ක මොකද වෙන්නේ? මේක ෆියුස් වෙලා යනවා පොස්ටීරිය ලේයර් එක. එහෙනම් ඕන දැන් අපි ඇන්ටීරිය ලේයර් එක ගැන කතා කරා. පොස්ටීරිය ලේයර් එක මීඩියලි, ලැටරලි මේ දෙකේ මොකද වෙන්නේ කියලා කතා කරා. එහෙනම් මේක උඩ පැත්තට යනකොට මොකද වෙන්නේ? කිඩ්නි එකේ උඩ පැත්තට යනකොට මෙන්න මෙහෙට යනකොට මේ ලේයර්ස් දෙක දැන් ඔන්න අපි දැන් ලැටරල් පැත්තේදී මේ දෙකේකට ෆියුස් වෙලා මෙහෙම මෙහෙම යනවා කියලා කතා කරා. මීඩියල් පැත්තේ ඇන්ටීරියර් ලේයර් ගිලා ඒවට එකත් එකයි IVC එකත් එක්ක යනවා කියලා කතා කරා. දැන් අපි මෙන්න මේ උඩ පැත්තට තමයි යන්න හදන්නේ. උඩ පැත්තට යනකොට මෙන්න මෙහෙම 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 ගිහිලා මේ දෙක මොකද වෙන්නේ? උඩ පැත්තේදී තායි එකතු වෙනවා. හැබැයි මෙන්න මේ සුප්‍රාරිනල් ග්ලෑන්ඩ් එකයි අපේ කිඩ්නි එකයි වෙන් කළා මෙහෙම සෙප්ටම් එකකුත් හදනවා. හරිද? ඉතින් අන්න එක මතක තියාගන්න. උඩ පැත්තේදී මේ දෙක මෙහෙම එකතු වෙලා මෙන්න මෙහෙම සෙප්ටා එකිනුත් මැද්දෙන් වෙන් කළා. මේක ඇතුලේ තමයි මොකද වෙන්නේ? අපේ සුප්‍රාරිනල් ග්ලෑන්ඩ් එක තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට දැන් මොකද වෙන්නේ? හතර පැත්තෙන්ම හැම පැත්තෙන්ම තුන් පැත්තකින් දැන් වැහිලා තියෙන්නේ. හතරෙනි පැත්තේ තමයි මෙන්න මේ මීඩියල් පැත්ත. හරිද? ඉතින් මීඩියල් පැත්ත සායම නැත්තම් මෙන්න මෙහෙම යටට යන මීඩියල් පැත්ත. දැන් මීඩියල් අපි කිව්වේ උඩ හරියෙන්දී මේක මොකද වෙන්නේ? මේක ඉස්සරහින් දෙක ෆියුස් වුණානේ. දැන් අපි උඩ පැත්තට කතා කරා. උඩ පැත්තේදීත් මේක ෆියුස් වුණා. ලැටරල් පැත්තේදීත් මේක ෆියුස් වුණා. දැන් යට පැත්තට මොකද වෙලා තියෙන්නේ? යට කිව්වට යටමත් නෙමෙයි යට මීඩියල්. හරිද? යට පැත්තට වෙන්න ගියාම මීඩියල් පැත්තට වෙන්න. යටින් මෙන්න මේ මීඩියල් පැත්තට වෙන්න තමයි මේ කතාව අරගෙන යන්නේ. එතකොට මේක මෙන්න මෙහෙම පහතරෙන් ලේයර්ස් දෙක ෆියුස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ මොකද්ද? මේ දෙක යුරීටර් එකත් එක්ක එකතු වෙන යුරීටර් එකේ ලේයර්ස් ටිකත් එක්ක එකතු වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම අපි කියන්නේ two layers remain separately and encloses the ureter කියලා. හරිද? එහෙනම් මොකද වෙන්නේ? two layers දෙක වෙන වෙනම තියෙන ගමන් ureter එක enclose කළා ඒක දිගේ කඩනේ වෙන එකක් තමයි තියෙන්නේ. එහෙනම් අපිට මෙතනදී වැදගත් clinical feature එකක් මතක තියාගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මේ මොකක් හරි abscess එකක් හරි මොකක් හරි වුනොත් එහෙම මොකද වෙන්නේ? මේක drain වෙන්නේ ureter එක පැත්තට. ureter එක දිගේ තමයි මේක drain වීම සිද්ධ වෙන්නේ. අන්න එහෙනම් ඒ වගේ clinical features උනත් අපිට මේක හරහා වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට කතා කරන්න හදන්නේ මේකේ බ්ලඩ් සප්ලයි එක ගැන. මොකද්ද මේ බ්ලඩ් සප්ලයි? ඔව්, බ්ලඩ් සප්ලයි කියුවම මාර සංකීර්ණ කතාවක් තියෙන. සරලව කියලා දෙන්න බලන්නම්. අපිට ඉස්සෙල්ලාම මොකද වෙන්නේ? මෙන්න මේ හිතන්නකෝ, මේ තියෙන්නේ මොකද්ද? ඇබ්ඩොමිනල් ඇයෝටක්. ඇබ්ඩොමිනල් ඇයෝටකෙන් L2 ලෙවල් එකේදී
දෙනවා රීනල් ආටරි එක. හරි එහෙනම් රීනල් ආටරි එකෙන් තමයි බ්ලඩ් සප්ලයි එක වෙන්නේ. ඒක පැහැදිලිනේ. හොඳයි. එහෙනම් අපි දැන් යමු රීනල් ආටරි එකට කිඩ්නි එක ඇතුළේදී මොකද වෙන්නේ කියලා. මේ තියෙන එහෙම දීපු රීනල් ආටරි එක. දැන් රීනල් ආටරි එක ඇවිල්ලා ඇත්තටම කිව්වොත් මෙන්න මෙහෙම ඇන්ටීරියර් කොටසකටයි පොස්ටීරියර් කොටසකටයි කියලා දෙකකට බෙදෙනවා. මේ පොස්ටීරියර් කියන නෙමෙයි මම කියන්න මට කියන්න ඕනේ මේක ඇන්ටීරියර් කියලා එකටයි පොස්ටීරියර් කියලා එකටයි දෙකකට බෙදෙන්නවා. ඇයි මේ ඇන්ටීරියර් පොස්ටීරියර් කියලා දෙකකට බෙදෙන්නේ? ඔව් ඒකට හේතුව තමයි මෙන්න මේක. හරිද? කින්නේ එක බ්ලඩ් සප්ලයි එක ගැන අනුව ගත්තාම ඇන්ටීරියලි කොටස් හතරකට බෙදන්න පුළුවන්. හරිද? පොස්ටීරියලි එක කොටසකට වෙනම තියෙනවා. මේවා අපි කියනවා කිඩ්නියේ සෙග්මන්ට්ස් කියලා. කිඩ්නි එකට ඔක්කොම සෙග්මන්ට්ස් පහක් තියෙනවා. හරිද? මේ සෙග්මන්ට්ස් පහෙන් ඇන්ටීරියලි සෙග්මන්ට්ස් හතරක් තියෙනවා. පොස්ටීරියර් පැත්තෙන් තියෙන්නේ මෙන්න මේ එක සෙග්මන්ට් එකයි. හරිද? එහෙනම් අපි මතක තියාගන්න ඕන දේ තමයි කිඩ්නි එක මේ බ්ලඩ් සප්ලයි වගේ දේවල් සෙග්මන්ට්ස් පහකට බෙදෙනවා. සෙග්මන්ට්ස් පහෙන් හතරක් තියෙන්නේ ඇන්ටීරියර් පැත්තේ, එකක් තියෙන්නේ පොස්ටීරියර් පැත්තේ. මොකද්ද මේ AP අකුරු දෙකක් දාලා තියෙන්නේ? ඔව් මේ A අකුරු කියන්නේ ඇන්ටීරියර්, P අකුරු කියන්නේ පොස්ටීරියර්. මේ තියෙන එක සෙග්මන්ට් එකක් තනිකරම පොස්ටීරියර් පැත්තේ, අනිත් සෙග්මන්ට්ස් හතර ඇන්ටීරියර් පැත්තේ. ඉතින් ඒ අනුව අපිට මේකේ නම් ටිකක් දී ගන්න පුළුවන්. හරිද? ඔව් එහෙනම් අපි උඩින්ම තියෙන එක මොකද්ද කියන්නේ? ඒපිකල් එක. හරිද? යටින්ම තියෙන එකට අපි කියනවා කෝඩල් එක, එහෙම නැත්නම් ලෝවර් එක. ඔව් එතකොට මැද්දෙන් තියෙන එකක් මේ මොකද්ද? මිඩල් එක. මිඩල් එකට උඩින් තියෙන එකක් ඒකෙන් හින්දා ඒක අප එක. හරිද? ඒපිකල් එක, ලෝව එක, එහෙම නැත්නම් කෝඩල් එක, ඒ අතර මැද්දේ මිඩල් එක, මිඩල් එකට උඩින් හින්දා අප එක. හරිද? ඊට හින්දා මේ පිටිපස්සෙන් තියෙන එක, ඔව් ඒක කොහොමද තියෙන පොස්ටීරියර් එක. හරිද? ඔව් අන්න ඒ විදිහට තමයි මේ ටිකේ ලෝබ්ස් ටික මෙවනේ. මම ආයි කියන්න ඒපිකල් එක, ඒපිකල් එක, කෝඩල් එක, මිඩල් එක, මිඩල් එකට උඩින් අප එක, මේ පැත්ත පොස්ටීරියර් එක. හරිද? අන්නේ විදිහට සෙග්මන්ට්ස් වලට බෙදෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ අපි කතා කරපු ඇන්ටීරියර්, ඇන්ටීරියර් කොටස බ්‍රාන්ච් එකයි පොස්ටීරියර් බ්‍රාන්ච් එක. ඇන්ටීරියර් එකේ මොකද වෙන්නේ? හතරකට සෙග්මන්ට්ස් හතරකට දෙනවා. පොස්ටීරියර් එකේ මොකද වෙන්නේ? පොස්ටීරියර් සෙග්මන්ට් එකට දෙනවා. අන්නේ විදිහට තමයි යන්නේ. දැන් සෙග්මන්ට් එකට දෙන්නේ මොකද්ද? සෙග්මන්ට් එකෙන් දෙන්නේ මෙන්න මේ සෙග්මන්ටල් ආටරි එකකින් තමයි සෙග්මන්ට් එකට දෙන්නේ. ඔව් සෙග්මන්ට් එකෙන් දෙන එක මේක හිස්ටොලොජි එකට තමයි අපි හොඳටම කතා කරේ. මම මේ වීඩියෝ එක නිකන් මතක් කිරීමක් විතරයි කරන්නේ. සෙග්මන්ටල් ආටරි එක ඊට පස්සේ බෙදෙනවා. මොකද වෙන්නේ? මෙන්න මේ මැද්දෙන් යන ඉන්ටර්ලෝබර් ආටරිස් වලට, ඉන්ටර්ලෝබර් ආටරිස් වලට බෙදিলা. තව පොඩ්ඩක් තුඩ හීනි කරගමු අපි. මෙන්න මෙහෙම මොකද වෙන්නේ? සෙග්මන්ටල් ආටරි එක ආවා. සෙග්මන්ටල් ආටරි එක මෙහි මැද්දෙන් යනකොට අපි කියනවා ඉන්ටර්ලෝබර් ආටරි එකක් කියලා. හරිද? මේ ඉන්ටර්ලෝබර් ආටරි එක ඊළඟට තව දුරටත් යනවා. මොකද වෙන්නේ? මෙහෙම ආකුවෙට් ආටරිස් බවට. ආකුවෙට් ආටරිස් තවදුරටත් මෙහෙම උඩට ගිහිල්ලා මොකද වෙන්නේ? ඉන්ට ලොබියුල ආටරිස් බවට පත් වෙනවා. හරිද? ආකුවෙට් ආටරිස් ටික මෙන්න මෙහෙම ගිහිල්ලා ඉන්ට ලොබියුල ආටරිස් බවට පත් වෙනවා. මෙන්න මේ ඉන්ට ලොබියුල ආටරිස් වලින් තමයි මොකද වෙන්නේ? ඇෆරන්ස් ඇන් ඉෆරන් ඇෆරන්ස් ටික දෙන්නේ. ඇෆරන්ස් වලට දෙන්නේ මෙන්න මෙහෙම ග්ලොමෙරියුලස් එක නිර්මාණය කරන්නනේ. ඒ කැපිලරි නෙට්වර්ක් එක හදන්න යන්නේ. ඒතර ග්ලොමෙරියුලස් එක හදන්නේ මෙන්න මේ තියෙන ඇෆරන්ස් ටික දෙන්නේ. මොකද ඉන්ට ලොබියුල ටිකේ. ඉතින් ඔයගොල්ලන් මතක තියාගන්න තියෙන මෙච්චරයි සෙග්මන්ට්ස් වලින් ඉන්ට ලෝබ වලට ගියා කියලා මතක තියාගන්න. ඊළඟට අපිට යන්න ඕනේ ඉන්ට ඒ ළඟම වගේ තියෙන නම ඉන්ට ලොබියුල. හැබැයි ඉන්ට ලොබියුල ඉන්ට ලෝබ අතරේ මෙන්න මෙහි තියෙන ආකුවෙට්ස්, ආකුවෙට්ස් ටික මම හිතන්නේ පාට පේන්නේ. අපි තවද හොඳ පාටකින් දියමු. මෙන්න මෙහෙම සෙග්මන්ටල් ආටරිස් ටික තියෙනවා. සෙග්මන්ටල් ආටරිස් ටික තියෙනවා. සෙග්මන්ට්ස් ටික මොකද කියන්නේ? ගියාම ඉන්ට ලෝබ වුණා. ඉන්ට ලෝබ එක ළඟම ඒ වගේම තියෙනවා. මොකද ඉන්ට ලොබියුල. ඉන්ට ලොබියුල වෙනවා. ඉන්ට ලොබියුල වෙන කලින් ඒ මොකද වෙන්නේ? ආකුවිට්. ආකුවිට් ආටරිස් වල තමයි ඉන්ට ලොබියුල වෙන්නේ. ඉන්ට ලොබියුල වෙන නිසා තමයි මොකද වෙන්නේ? ඇෆරන්ස් ටික දෙන්නේ. ඇෆරන්ස් හෝ ඉෆරන්ස් දෙන්නේ. මොකද වෙන්නේ? මේ ඉන්ට ලොබියුල ආටරිස් වලින් ඇෆරන්ස් ඇෆරන්ස් ටික දීලා ග්ලොමෙරියුලස් එකට ගිහිල්ලා ඊළඟට ඉෆරන්ස් ටික දෙනවා. හරිද? ඉතින් මෙන්න මේ ටික දෙන්නේ මොකද වෙන්නේ? මෙන්න මේ පිළිවෙලට තමයි බ්ලඩ් සප්ලයි එක සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න ඔක තමයි බ්ලඩ් සප්ලයි එකේ කතාව. නිකමට කිව්වොත් ඉතින් මේක ලිම්ෆැටික් ඩ්‍රේනේජ් එක ගැන ගොඩක් වෙලාවට මේක L2 ලෙවල් එකේදී වගේ පැරාය
diabetic needs වලට තමයි drain වෙන්නේ nerve supply ගත්තොත් T12 L1 කියන level එකෙන් තමයි sympathetic nerve supply එක මේකේ තියෙන්නේ මේකේ pain එකක් આવොත් clinical teach එකක් තියෙනවා pain එක આવොත් මොකද වෙන්නේ back එකට එහෙම නැත්නම් lumbar region එකට radiate වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් anterior abdominal wall එක දිගේ කෙලින්ම external genitalia පැත්තට මේක refer වෙන්නත් පුළුවන් එහෙනම් මොකද වෙන්නේ back එකේ lumbar region එකට anterior abdominal wall එක දිගේ external genitalia පැත්තට මේක refer වෙන්න පුළුවන් තව වැදගත් clinical point එකක් ගැන අපිට කතා කරන්න ඉතුරුලා තියෙනවා මේ තියෙන polycystic kidney එක මොකද මේ polycystic kidney කියන්නේ මේක ගැන ඇත්තට මේ අවස්ථාවේදී මේ කාලෙදි ඉච්චරම දැනගන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ first එකේදී polycystic kidney එකේ මෙහෙම දෙයක් මතක තියාගන්න මේක ඇත්තටම congenital defect එකක් විදිහට තමයි ගොඩක් කරලා මේක හොඳට විස්තර කිරීමක් කරලා තිනවා අපේ embryology පොතේ හරිද මේකේ polycystic kidney ගැන දැනගන්න ඕනේ දෙයක් මම මෙතන දිහගෙන සඳහන් කිරීමක් කරන්නම් මේක මොකද වෙන්නේ children's ලගේ එන්න පුළුවන් adults ලගේ එන්න පුළුවන් හරිද children's ලගේ ආවොත් මේක ගොඩක් කරලා මම කියවා congenital එකක් මේක genetical defect එකක් හරිද එහෙනම් මේක autosomal recessive එකක් විදිහට එන්න පුළුවන් adults ලගේ නෝනා මේක autosomal dominant එකක් තමයි mainly එයි මම මේ කියන්නේ ඔය autosomal recessive එකේ dominant එකේ පොඩි පොඩි වෙනස්කම් දෙකක් තියෙනවා autosomal recessive level එකේදී මේක ගොඩක් දුරට බලපාන්නේ මෙහි මොකද්ද collecting ducts collecting ducts tubules නෙමෙයි collecting ducts වල defect එකක් විදිහට හැබැයි autosomal dominant එක nephron එක throughout බලපෑමක් කරනවා ඉතින් ඔන්නෝග තමයි මතක තියාගන්න ඕන children's ලගේ ඉන්න පුළුවන් adults ලගේ ඉන්න පුළුවන් children's ලගේ ඉන්න ගොඩක් වෙලාවට autosomal recessive විදිහ adults ලගේ ඉන්න autosomal dominant එක આવොත් nephron එකේ ගොඩක් දුරට බලපෑමක් ඇති කරනවා recessive එක આવොත් collecting ducts එකට වලට විතරයි බලපෑම තියෙන්නේ කියලා තව පොඩි clinical feature එකක් කියන්නම් ඔයගලන්ට මෙන්න නිතරම හම්බෙන වචනයක් වෙයි renal angle එක කියන්නේ මෙන්න මෙහෙම තියෙනවා muscle එකක් erector spinae කියලා. erector spinae එකේ මෙන්න මෙහෙම තියෙනවා lateral border එක. ඊට අමතරව තියෙනවා මේ මොකද rib cage එක. මේ පහළම rib එක 12 වෙනි එක. එහෙනම් මෙන්න මේ rib එක මෙහෙම යනවා. හරිද? දැන් මේ පැත්ත ගැන කතාව අමතක කරන්න. එහෙනම් අපිට මෙන්න මේක දිගේ එන්න පුළුවන්. මොකද වෙන්නේ? මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙහෙම. ඒ කියන්නේ මොකද්ද මම මේ ආයෝ border එක මෙන්න මෙහෙම එනවා. මේ බෝඩේ එක ඉරෙක්ට ස්පයිනයි මසල් එකේ ලැටරල් බෝඩ් එක දිගේ ඇවිල්ලා මෙන්න මෙහෙම 12th rib එකේ lower board එක දිගේ ගියාම අපිට හැදෙනවා ට්‍රයැන්ගල් එකක් වගේ එකක්. අපි ඒකට කියනවා මොකද්ද? renal angle එක කියලා. මෙන්න මේක තමයි renal angle එක කියන්නේ. එහෙනම් ඔන්න ඔය ටික තමයි මට මෙන්න මේ kidney එක සම්බන්ධ වීඩියෝ එකෙන් කතා කරන්න ඕන වුනේ. මේක development සහ ඒ කියන්නේ embryology පැත්ත සහ histology පැත්ත අපි වෙන වෙනම videos වලින් කතා කරලා තියෙනවා කලින්. හොඳයි. එහෙනම් අපි තව video එකකින් හම්බ වෙමු. මම හිතනවා අපි ඕගොල්ලන්ගේ අවශ්‍ය විදියට මේ gross anatomy පාඩම් කරන්න පටන් ගත්තා කියලා. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් වෙනස් වෙන්න ඕන තැනක් හරි මොනවා හරි තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එක තියෙනවා පහළ අපේ description එකේ. අනිවාර්යෙන් අපිට WhatsApp message එකක් දාන්න. බය වෙන කිසිම හේතුවක් නැහැ. අපි ප්‍රොම් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඔයගොල්ලන්ට කතා කරනවා. ඕගොල්ලෝ අපිට දැනනත් මොනවා කිව්වත් අපි ඒ හැමදේම සතුටින් බාර ගන්නවා. ඉතින් අපි දිනු වෙන්නේ මේ ඔයගොල්ලන්ගේ අපෙන් ඕගොල්ලන්ට අපින් දෙයක් ලැබෙන්නේ. මොකද වෙන්නේ? ඕගොල්ලෝ අපිට දෙන feedback එක මත. ඉතින් පුළුවන් තරම් මම සමහර මම දන්නවා YouTube එකේ comments දාන්න කැමති. පුළුවන් තරම් අපිට WhatsApp message එකක් දාලා හරි පොඩි හරි feedback එකක් දෙන්න බලන්න. ඒකෙන් තමයි මේ channel එක ඉස්සරහට යන්නේ. හොඳයි. එහෙනම් අපි තවත් video එකකින් හම්බෙමු.